තුනේ අපි මුලින්ම බුද්ධ පෝජාවක් පෝජා කරන්න. සාමාන්‍යින් අපි බුදුරජාණන් වහන්සේ බුදෙසා. ගිලම් පස පූජා කරන ධානයත් පෝජා කරන මලුත් පෝජා කරන පහම් පෝජා කරන අසුදදුම් පෝජා කරන. අපි බුදුරජාණන් වහන්සේද උන්න්නහන්සේ පිරිනිවන් පාල අවුරුදු දෙදස් පන්සිය හැටගානක් ගියත් මත් බුදුගුට සහිකරගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්ත. බුදුරජාණන් වහන්සේගේ අරහංගුණේ තුළ සඳහන් වෙන්නේ මේ ලෝකයේ මනුස්්‍යයංග විතරක් නෙමේ දෙවියන්ගේද මනුෂ්‍යයන්ගේ දෙව් මිනිස්සුන්ගේ ආමිස පූජ ප්‍රතිපක්ති පූජා මේ සියලු පූජාවන් පිළිගන්න දරාගන්න තරන් ලෝකේඉන්න පින්වන්තම භාග්‍යවන්තම කෙනා තමයි බුදුරජාණන් වන්සේ. බදුරජාණන් වහන්ස ගාථාවක් පෙන්වා තින්ත නිිපුතේ චාපී තින්තේෙන් බුදුරජාණන් වහන්සේ ජියමාන වැඩඉන්න කාලය උන්වහන්සේ අවුතු හතරිස්මහක් වැඩසිටදී බුදුරජාණන් වහන්සේටම ධන පූජකරපු අ හිටිය ඒපන ලැබ චහිය බත්හැන්දක් හරි බදහන්රගගේ පාත්‍රයට පූජා කරගත බුදුරජාණන් වහන්සේට ගිලම් පස පූජ කරගත්තා හිිය උහන්සගේ සිරිපතුු ලබියේ මල් පූජා කළ වැදගත්ත පින්කරගත්තායි හිටියා. එතකල බුදුරජාණන් වහන්සේ වැඩයි නඇද තීරිටන්ති යම බුදු කෙනෙකුට පූජාවන් පවත්ව ල පිනක් ඇැස් කරගන්නවද. නි්පුතේ චාපීැන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පස්සද.ඒගැන අද වගේ කාලික අපිට බුදුරජාණන් වහන්සේ සිහිකරගෙන ත්‍රවිත චෛත්‍ය බුහාන්දුරල් පෙනණ ඒ තමයි සාරීරික දහතුන් වහන්සලා තැන්පත් චෛත්‍ය බුදහාන්දරන්ගේ ධාතුන් වහන්සේ නමත් තැන්පත් කළ ඉදි කරපු චෛත්‍යයක් ජියවමාන් බදු හාන්දරුවෝ විදිහටම සලකෙන පුද පූජා කරන්නපුළු. පාරිබෝගික බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් තැම්පත් කරපු චෛත්‍යයද චෛත්‍ය හැටත් හදරතය. දැන් අපිගම් බුදහාන්දරෝ පරිහරණය කරපු චීවරය අපි කියන්නේ බුදුහාන්දරන්ගේ සිවර කියන්නේ චීවර දහතුන් වහන්සේ කිය බුදුහාන්දුද්‍රුව පරිහරණී කරපු උන්හන්සේ දියගෙන ගිය භාජනයටට ගැනෙ බරා ධාතු උන්හන්සේ බුදුහාන්දරුවගේ පාත්‍රීට න අපි පාත්‍රා දහතු උන්හන්ස බුදුහාන්දර වැඩහිටිය මිනි පළඟ තැන්පත් කළ චෛතයේදි කර කැලනී නාගදීපතිී බුදුහාන්දුර දේශනා කර උන්හන්සේ වැඩයිදල යමත් පූජනී අත්තයට පත් ව නා ඒ පාරිභෝගි කර. තැම්පත් කළ චෛතයේ දි කරන්නක වනාගතයේ දෙව්මිනිස් ලෝකයාන් පිංකරගන්න කොළුල්. එදට එවැනි පාරිබෝගික දහතුන් වහන්සේ නමත් තැන්පත් කරපු චෛත්‍යය. ඉළඟට බුදුහාදුුර පෙන්ුවයි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් අත්තර ජෛස්්‍රී මහා බෝධීන් වහන්සේ ආක්‍රයිකි. එදකට බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජාප පවත්තට පාරිබෝගිකයි. උද්දේසික කියන්න බුදුරජාණන් වහන්සේ සිහිකරගෙන මවාගෙන. අපට බුදුහාම්ද්‍රුවෝ වෙනුවෙන් බුදු පිළිමයක් වවෙන්න පුළුව සිහි කර. ඒළක බුදුරජාණන් වහන්සේ සිහිකරගෙන අපි සිරි පාහසටහ ක පිට තලෙ හැදවා වෙන්න පුළුවන් කලකින් කෙටවාවෙන්න පුොළුව බුදුහාාම්ත්‍ර වෙනුවෙන් අපිට සිරිපතුළ දකිනකොට සිහි වන්න බදහා උද්දේසිකයි. ඒවාගේ සාරීනිික පාරිබෝගික උද්දේසික කියන මේ ්‍රීවිත චෛතය උදේසා. අපි මලක් පූජා කරත් ධානෙ ටිකක් පූජා කරනවා ගිලම් පස පූජා කර හැබැයිඒ පූජා කරනකොට වැදගත්මදීම කදද චේතනා සමේචිත්තේ හිත සමානන මන් මේ ජීමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට මයි පූජා කරන්නේ එකෙට හිතනන්තිය සමය පලක් ඒහා සමාන විපාකයක් ලැබෙන හ අපිට බුදු හාමුදුරුව පිරිනිුවවන් පාල වරුදු දිදදාස් පන්සීලාානක් ගියල් අදත් බුද්ධ පූජාවතයලා බුදු කෙනෙකුටම දානයක් පූජා කරාවගේ පිනක් රැස් කරන්න පුළුව ඒ පින රැස්සනි චේතනා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම්පස පූජා කරද්දි බදු හාදුුවන්ම ගිලම්පස පූජාකරාවගේ පින රැස්කරගටතු ඒ පින රැසනිි චේතනා. එනි බුද හාන්දුර පෙන්වා සමී චිරිත්තේ හිත සමානන බුදුහාන්දුරන්ට පූජා කරන කෙනෙක් සමාන හිතක් නං අපි තුළතිය සමය පල ඒහා සමාන විපාක ලබන ඒ විදිහට විපාක ලබපු කෙනා සත්තා ගච්චන්ති සුග්ගතිය එ එහෙම පංකං කරගත සප්තුයන් සුගති සහිතව නිවන කරායන එනිසා පංවතුනේ මේ බුද්ධ පූජාව ලේසියක් නෙමේ. හිතන් පා දහාහන්දරු පිර නිවන් පාලාපරාදන මහිතන්න පා සිතු ල්ලක. ඒ නිසා අපිට බුදුහාන්දුරන්ට පෝජාකරාව වගේ පින්කර ගන්න පුළුවන් ධර්මේතිීනවා දක්කිනාව මංග සූට්‍ර. මේ දේශනය බුදුරජාණන් වහන්සේ සංගීක ධන විස්තර කරනකට පෙන්වා බුදුත ප්‍රමුඛ සංගයාට දන්දෙල්ි පුළුවන් එකන බුදුරජාණන් වහන්සේ වඩා හිදවල සංග්‍යාකයන්ෙන් බුදුහාමුදුරන්ගේ සාර්ාවක සංග පිරිසට දන් දෙනවා. බුද්ධ ප්‍රමක සංග්‍යයාට සාංගික දාානයක් දෙද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවට පස්සෙෙන් බුද්ධ ප්‍රමුක සංග්‍යාවෙනුවෙන් දන්දන්න පුළුවන්ගේ. ඒ කොහොමදද. අදාපි ගෙදරග ධානයක් පූඥා කරත් ධානය අක්‍රමකොට සූජා කරන්නේ සංඝයාන පූජ කරන්න කලි කාටද. බුදුහාමුදුරන්න. සාමාන්‍ය ලංකාවඩං ඔබ දැකලා ඇති. දානිකට සාමීන් වහන්සේලා වඩම්මනකොට හාමුදුරුවනීමේ ඉස්සරහෙෙන් වඩි ඉස්සරහෙන් වඩම්මන්න සදාාතුක දාතු කරන්න. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියෙන හැඟීමේ මුතුකොඩක් ඉහෙළගෙන හිස මද තියාගෙන බොහම ගෞරුවෙන් ඉදිරිියෙන් වඩම්මන්නේ ධාතුන් වහන්සේල්. එදකොට සාමීන් වහන්සේලට ධානි පූජා කරන්න කලින් මුලින්ම පූජා කරන්න බුදුරජාණන් වහන්සට බුද්ධ පූජාව තියල තමයි සංගයාට දාානි පූජක් කළ සංගී කරන්න ඒ විදිහයට දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලවනත් බුදුධප්‍රමක සංඝයාට සාංගීක ධානයක් පූජාකර හා සමාන අනිසංස ලබන්න පුළුවන්කිලා. එනිසා මතකතියාගන්න පිනරැස්වෙන වෙන කොහෙවත්නෙමමි පිනරැස්වෙනි අප චේතනාවත්තු ඒ නිසා චේතනාව තුළ අපිට පිණිටැස් කරගන්න පුළුවන්ක්‍රම ඕන තරන්තියෙන. එනි පංවතුනේ අපේ චේතනාව තුළපි චේතනාව පිරිසිදු කරගෙන බුදුරජාණන් වහන්සේට ධානී පූජා කරනවා බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරන බදුරජාණන් වහන්සේට මල් පූජ කරනො එහෙම චේතනාවකින් මලක් පූජා කරගත් ත් විශාල් පිනක් ්‍රැස්ව මේ චේතනාව බලවත්කම ඔබයි විමානවත්වේ තින සහර සිදුවී අහල ඇතිද. විමානවත්තු කියන දිවියලෝකී පපතිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඒමෑ සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ බොහෝ වෙලාවට දිවියලෝකට වැඩම කලා දෙවියන්ගෙන් තොරොතුරු විස්ත රහාගෙනෙන කෙනෙනෙ. උහන්සේ මනුස්සලෝකෙ බණ කියනකොට ඒ සිදුවීම් තමයි ගලක ලගන්න. අද උදෑසන මන් දෙවියලෝකට වැඩම කරා. මේ වගේ දෙවි කෙනෙ කම්මනා මෙන්න මේ වගේ පිනක් කරලා මේ වගේ දිවියලෝකෙ සැපසම්පත් විදිනවා කියලා ඒ දෙවියන්ගේ අහගත්ත කතාව මනුස්සලෝක කියලා මිනිස්වුන්ට බනකිවීම. ඒ සිදුවන් තමයි ගොඩා තියෙන විමානවත්තුවෙ. මේ දේශනාවල සඳහංවෙනවා සමහර දෙවිවරු මල්ටිකක් පෝජා කරලා චෛත්‍යවිට. ඊළඟට සමහරයි මල්ටිකක් පෝජා කරන්න යනකොට මගදි අනතුරක්වෙෙලා මැරිලා දිවියලෝක හිපදදි. සමහරයි කියෙනව සාමීනී මංගොඩා පින්කරගත්ත කෙනෙක් නෙමෙයි. පිඩ පාත වැඩිය සාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් තිබ බෙනය කියල. බත්හැන්දක් පෝජක්කරරි දංකුඩ ටික සූරල සූරල බත්හැන්දක් පෝජකර ච්චරමයිකිෙනව කරගත්ත පිණි. ඔය පින සිහිකර කර හිටියයා මට මැරෙන වෙලාවිද ඔය පින මතක්කුණා කිය. සමහරයි පිටු කෑලක් පෝජකට. උදන්ඩක් මරි කල පූනයක් කල දිවියලෝක ඉපදිච්ච දදිවිවර ඇති ධර්ම ඳහන් ව එනිසා මතකතියා ගන්න අපි ගොඩාත් පින්කරලා ඇති දැන් ඔබේ ජීවිතයේී බනහන්න එන්නේම පින්කං කරනයම ඕෝන තරක බනක් සංවිධානය කරන්නේ බනක් අහන්නේ බනක්තියෙනවා කිය හම්ක ඕම හරි බණහ්‍ය යන්න ඕනෑ කියල හිතාගෙන සූදානන් වෙන්නේ පින්කරනයි පිනට කැමති අයි එදකොට අපේ ජීවිතවල අපි ඕන තහම් පින්කරලා ඇති ගොඩක් පිකර ලතියද. හැබැයි ඒ පිනේ විපාක අපට කවදාහරි ලැබෙනවා මතකරතියාගන් පිනේ විපාක නැතිවෙන්නේ ලැබෙනු. හැබැයි ඒ විපාක අපිට ඕනවි දිහට අපිට බලවත් කරගන්නන්නම් කවදාහරි ලැබෙච්ච දෙක් කියෙ ඉදල හරියන්නේ. ඒ පින සිහිකරල සිහිකරල සිහි කරලා ඒ පිනේ විපාක බලවත් කරන්න අපි දක්ස වෙන්න. කොචර පිංකරලා තිබුණත් පිනේ විපාක බලවත් කර ගත්තෙන ඇත්නාම් ඒ පිනට කලින් අකුසලයක් බලවත්වයෙන් පුළුවන් අපිට. මතකතියා ගන්න ප්‍රතජ්ජාන භාවය කියලා කියන්න බයාන කර මේ ප්‍රථජ්ජාන භාවේ තියෙන භයානකකම තමයි පින යටපත් කරගෙන අකුසල් බලවත්වෙනෙන. මේ බුද්ධ ශාසනී විශාලම පිංකම කරේ අපිට හිතාගන්න ොවත් බැය පින්කර අදි කො චර සද්ධාවේ. මොනතරං වියදං කරලා එහෙම පින්කම් කරන්න හැදුවත් අපිට කරන්න බෑය. ඒ තමයි අසදදූෂ්‍ය මහාපිංකක. ඔබාන ඇතිවේ පිංකම කරේ කොසොල් රජ්ජුර. මුළු පිංකමටම රජතුමාන්න මෙහෙම කරන්න කියලා මොළු පින්කමටම අවවාධකරේ මඟපෙන්නුවේ පිංකම සැලසුන් කරේ රජ්ජුරුවන්ගේ අගබිසවා. ඒතමයි මල්ලිකාද. ඒ පංක බැදැ සහරහිට ඒ ඒක පින්කන් දැක්කහම ඉතවානේ මෝඩ පිංකන් එහම හිතනව සමහ. හැබයි මතගතියගද ඒකාල බුදධාන්දර කොයි වෙලාවත්කිව වෙන මේ වගේ වර ලිපා මෙෝ මෝඩ පිකක් කොහෙවත් කියල බුද්ධාප්‍රමුක පන්සීයක් මහරහතන් වහන්සේලා ඒදාන පින්කංවොලට වැඩම කර. අවසාන පිංකව රජ්ජුරෝ ගම්වාසීනුයි ජතුමයි තරගට පින්කම් කර රජර කැමතිනය පරදිණ. මිනිස්සු එදා කොසොල් ලට නගරවාසී බුද්ධ ප්‍රමක පන්සීයක් සංඝයාට ලස්සන ධනමය පින්කමක් සැලසුන් කර. ඕ කාරජ්ජ වන රජ්ජුරුවන් වට රජතුමා මේ කහගරන් කල්පනා කර මමයි රජ්ජුර මටයි ධනේතියල්ල මටයි මේ නගරන්න හැමෝට වඩ බලේතියලෙ. ඒරි සාම් මට වඩා නගරවාසීන්ට පින්කම් කරන්න කොහෙද. මම ඒ අය පරද්දලා ඊට වැඩේ ලස්සන පින්කමක් හැමෝටම මතකෙයට ඉන්න කරනවා කියලා රජරෝ පිංකමක් කර. දැන් හිතන්න මේ රජතුමා ඉඳකොට මේ පින්කම කරේ තරගෙටන බොහම ලස්සනට ඊටත්වනා ලස්සනට විය දං කරල්ලා මල්ලොලින් සරසල සුදුවැලි අතුරල කොඩිසේසත් නංවල නගරෙම සරසල බුද්ධ ප්‍රමක සංඝයාට පන්සීයා. රහතන් වහන්සේලා වෙනුවෙන් පින්කමක් කර. කරලා රජ්ජුරෝ කියන්න ගත්තා ඔන්න මගේ ප දැංහිතින් මාව පරත්දන්න නම් පිනක්නෑ මන්තමයි ලොකුම පංකමකරේ කියලා රජුරෝග කියා හිටිය. ටික දවසක් යනකොට නගරවාසිී න එකතු වෙලා කල්පනාර අපි රජ්ජුරුවන්ට වඩ ලස්සන පින්කමක්රන්න. බුද්්‍රමක ංගයාට ආරාධනා කළ රජජරුවකර ක් වඩ ලස්සනට නගරි සරසල පාරවල් සරසල බුද්ධప్්‍රමක සංගයාට ආරාධනා කළ ලස්සනට පින්කමක්කර. රජජරුවන්ට හිතුනා මం පැරදුනා. මටවඩා ලස්සනට මට වඩ අලක්කාරවත් විදියට මේ නදරවාසෙන් පින්ංකමකර ద රජ్ కනස ිින්ක මක් රජ్නාම සතුට . ැ රජරුව වෙන සවාර්මලා හිකි න ්‍රතධජන රජර. රජ්ජුරුව දැම් මේකට දුක්කෙවීන්නවා. මම් පැරදුනා පැරදුනා කිය. මල්ලිකාදේවියකිවා රජතුමනී රජතුමා පැරදුනා නොවේ. රජතුමාටයි බලයතිී. හජරුවට පුළුවන් නොයිට වැඩේ ලස්සන පිංගමක්කර. හරිකරමකි කියලා ඊටත් වඩා අමාත්‍යවුරු යොදෝවල අගරයම සරසලා. බුද්ධ ප්‍රමක පන්සීයක් මහරහතන් වහන්සේලාට කවත් ලස්සන පිංකමක් කර. දැන්ගේ පිංකම කරලා රජතුමා දැන් අහන මගේ පංකමනනිද විශාලම් පක. ඔවු රජතුම යවරු රජතුමනි කිය. දැන් රජ්ජුරුුවන්ට ඊට වඩා දෙයක් නෑ. ටික තාලයක් යනකොට නගරවාසිී ීතු අපි රජ්චරුවන්ට වඩාලොකෝට පිංකම කරන්න ඕන කියල. තමත් පංකමක් කර. කොහොමත් තරංගයක් වගේ කියිය. අනතිීමට රජ්ජුරුවෝ හිතුවා මන් පැරදුනා ම පැරදුනා මමාලිගා බොහොම දුකෙන් ඉන්නකොට මල්ලිකාදීවියක රජතුමන මම පිංකමක් සැලසුම් කරන්න. රජතුමාව කාවදාවත් පරද්දන්න බැරි පිංකමක්හිී. එහෙම කියලා මල්ලිකාදීවයේ තමයි පිංකම සැලසුම් කරර. ඒ තමයි නගරවාසිීන්ටයි හිතරන්නවත් බැරි. රජ්ජුරුවගේ ඇත්්ගාලි හිටියකිෙන ඇත්තුූ පන්සය. ඒ ඇත්තු පන්සිය දෙනාම ලස්සන්නට සැරස්වා එක ප්‍රශ්නයක්කාවා එක ඇතෙක් මදකිපිලා. ඒ වෙලාවෙ දැම්මී පිංකමට උපදෙශ ගන්නකොට ඉරිදි බල සම්පාන මහරත්තන් වහන්සේලාගේ උපදෙස්කන්න සාමීනී අපි මෙහෙමයි පින්කම කරන්න අපි මෙහෙමයි පිංකම කරන්න. අප හිතාගර ඉන්නවෝකයා බුද්ධ ප්‍රමුක පන්සිීයක් මහරහතන් වහන්සේ ලස්සන්ට මලින් සරසලා මල්ලුලින් හදපු ම්ඩප මත තමයි වඩාහිදවේ. ඒහැම රහතන් වහන්සේ නමකටම පසු පසන් ඇතෙක් සර්වාබරණයෙන් සරසලා හොඩවැලයි මුතුකුඩිය කල්ලගෙන ඉන්නවා ඒ දානයවලඳ අවසන්න වනකාලා. ඒ වෙලාවේ එක ඇතෙක් මදකිපිලක. මහරහතන් වහන්සලා ුරදීම් බල උපදේස්තතු වුන්නා දේවිය කලබල වෙන්නේ පා. ඔය ඇතාව සරසල් අරගෙන එන්නකිවා. කිසි අනතුරක් වෙන්නේ. එක්කම රහතන් වහන්සෙනමක් ඉන්නවකීව හස්තීම් පවා දමනය වෙන. ඔය ඇතාම් මීක් නැතුව ඉන්දීකීවා අංගුලිමාල මහරහත්තන් වහන්සේ පිටිපස්සිෙන් හිටවන්කි. අවසානයේ මේ මදකිපිච්ච හස්තියා සර්වාබරණය සරසන ගෙනල්ලා අංගුලි මාල මහරහත්තන් වහන්සේ ළඟට ගේනකට ඇතදීම උන්වහන්සේ දකිනකොට එහෙම දමනිය වුනාා කිය. ධනනිීවර ෙන ෙල්ෙෙන් වට නැතු මුතුකුඩිය අල්ලගෙන හිටියන අංගුලි මල මරහතන් වහන්සගේ තේජ සැසාක්. ඒ විදිහට ඇත්තු පන්සීයක් ද නගරවාසී දැත්තු ඉන්නව. ආබරණවලින් සැරසුව. ලස්සන කුමාරිකාවරු පන්සිය දෙෙනෙ. ආබරණ වලින් සරසල සුවදගහන තෙල්වර්ග ඒ කාලිති බාලේපන ගල්වල පන්සීයක් රහතන් වහන්සේලා ඉදිරි පසේ කත් පසකින් දානවලඳල අවසන් වෙනකං ඒ හරිය සුවද වත්තයන්න වන්දනා කරගෙන හිටිය ැකින වැඳගෙනෙන. වැදර්ගෙන ඉන්න ධනි වලදල අවසන් වෙනකං ඒටික සුවද වලදේ. එතකොට ඒවි දිහට පුදුමාකාර ඒ පිංකමේ තියන ව කියයාගෙන යුදත් හිතන්න්න වොත්. එතකට ඔයවගේ විශාල් පින්ක මත්තමයි අසද්දෘෂ්‍ය මහා පංකම කියල අසත්දෂ්‍ය කියර එක හිතරන්නවත් බැරි පිංකක. එචිච්චන විශාල් පංකමක් කර හැබැයි මතකතියාගන්න පිනැත් බුදුහාදුරුව ඇවිල්ල මේ පින්ක මෝදනැකි වෙන කොටරවන්. බුද්ධා ප්‍රමක පන්සයක් රහතන් වහන් සිල වැඩිය දානය පිළිගත්තා පින් අනුමෝදන් කරා එක විශාල පංකවක්. හැබැයි පෘතජාන භාාවේ තියන භයානකකම තමයි අපි පිනක්කරාට පස්සේ විශාල පින්ක මක්වවෙන්න පුුවන් පුංචි පිනක්වෙන්න පුළුවන්. ඒ පින නිතර නිතර සිහිකල්ල සිහිකරල සිහිකරල බලවත් කරන්න දක්ෂවෙරේ. මල්ලිකාදේවියට තිබ දුරුවලතාවේ තමයි කරපු පින සිහිකරර බලවත් කරගත් තිනෙ. තමන්ගේ ජීවිතය වෙච්ච වැරැත් දක්තිදිවා. මතක දයාගන්න අපි කවරුත් උපදිනකොට සෝවාර් වෙලාන වනමන්නේ. ජීවිතයේ මේ ධර්මය හම්බෙන්න්න කලි. බණපදයක් අහන්න කලිලි. සමහර වෙලාවට වැරදිච්ච දේවල්. තුනුරුවන්ට ගරහකරපු දේවල් පින්කංවලට බැනලා. ඕන තරං වැදි වැඩ කර ඇල. හැබැයි තමන්ගේ ජීවිතයේ ධර්මය ලැබුණට පස්සේ. බනපදයක් අහන්න ලැබුණට පස්සේ අපි තුනුරුවන් කමාක් දැන් අප ඒකර ැන් ැනු පුදුන්ඳනකට අපි. කායින වාචාචිත්තයෙන මගේ සිතෙන් කයිෙන් වචදන. අතීතයේ සංසාර කවදහෝ තුනරුවන්ට හරි. යම් වරදක්උනානම් මට සමාවෙන්න කියලානික් තුනුරුවන් කමමාකරගත්තට පස්ස තනනිගේක ඉවරයි. අපි සීලේක පිහිට නො දැන් පන්සිිල් ගත්තාද. පන්සීල් සමාදන් වනාට පස්සෙ හිතන්න මම දැන් සිල්බල. පරණ වැරදි දැම් ටහදාලන මන් දැන් සිල්වත්චට. මේ සීලේ තුළ මං ඉදිරියට සීලේ රැකගෙන ගුණධර්ම පුරාගෙන ඉදිරිියයට යනම්. එච්චර. පරන්න වැරදි හිතන්න හිතන මොකද වෙද. අකුසල් බලවත්ේද. ඒරිසා සීලේක පිහිටියාට පස්සේ පරන්න වැරදි සියල් අමත කරන්න මන්දැන් සිල්වද අන්න එතන තමයි දියුණුවතිය. මල්ලිකාදේවයට ඔය දක්ෂතාවතින් පෙනෑ. හැම වෙලේම හිතනවා හියෝ මගේ ඇති මේ වගේ පවක්කුණනිේ. මගේ ඇති මේ වගේ වැරැද්දක් කුණානි. මගේ ඇති මේ වගේ වැරැද්දක් වුුණාන හදිස්්‍යයේ මසනීප වුුණා අමාර වුණා මරනාසන්න වෙනකොට අරකරපු පින සිහිකරේ නෑ. අකුසලේම හිත හිතා හිත හිතා හිටයා මැරෙනකු ටකුසලි බලවත් වෙලා දින හතක්හරි අපාහයකට වැටනකිින්. හැබැයි මතගතියාගැ අරකරපු මහා පින බලවත්. මරනාසන්න මොහොතේ ආසන්න කරමයක් හැටියට අපුසලයක් බලවත් වෙලා දුගතිය ගියාට දවස් හතකින් නිරින් චුතවෙලා දිවියලෝක ඉපදුනාා මහේ ෂාක්‍ය දෙවියන් අතර ඉපදුණා. එනිසා අපිකරපු පිනක් අපිකරන පිංකා නිතර නිතර සිහිකරගන්න පුළුවන්නන් එක විශාල් පින. එනිසා තමයි පිංගතුනේ ඉස්සන මිනිසුන්ට තිබුණනේ පින් පොතක්න. ඒේ පර නාච්චිල සිීලට තිෙනවා. ඒ පින්පොතේ වටිනාක දැංව බහල ඇති. දැ සාමානයන දුටගම් රජරගෙන හතිනොවා දුටගැම රජ්ජුර හැමදාම් රයට නිදාගන්න ගිහම රජ්ජුරවාගේ අමාත්‍යවරෙ කින්නවා පිම්පොතරගෙන් රජතුමා කියනවා. රජතුමාට ඇවිල්ල මතක්කදනවා. වෙනම කෙනෙක් කටියා පත් කර රජතුමනනි අදදාව සේකරම පිින්කඟ ලියන්න වෙලාවයි කියලා. හජතුමා කරපු පින්කන් කියීන සිහි කරකර. අදම මේ වගේ පිනක්කරම් මේ වගේ පිනක් කර මේ වගේ පිනක් කරලා. ඔය වගේ තමන්ගේ ජීවිතය කරපු පින්කන් ලියලා විශාල් පොතක් පින්ගොලින් පුරෝගෙන හිටියකි. හජතුමා පින්කන් ලියනවා විතරක්නෙමේ කරපු පින්කන් නිතර නිදාගන්නගිලා සිහිකල්ල නිදාගන්නෝකි. ඕම ඉඳලා දුටුගැම රජතුමා මරනාසන්න වෙන්නේ හා ස ඒ වෙනකොට නාගලෝක ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉරිදි බල සම්පාන සෝනුත්තර මහරහත්තන් වහන් ීරුදෙන් අරගෙ නැවිල්ල. මහාසෑ ගර්බි තැන්පත් කර ගර්භයක් වහල හතරැස් කොටුවේ වැඩත් ඔකෝම අවසන් කරලා කොත් කැරැල්ලි භාගයක් බැඳගෙනට. කොත් කැරැල්ල ඉවර කරන්න ලැබුනෑ. එහෙම බැඳගෙනයනකට රජුරු මරණසන්න ව ජ වන්ත්‍යවරු රජරු පරික්ෂා කරලකයා හිටිය රජතුමාගේ තත් එන්නෙන්න අමාරුයි රජතුමානං වැඩිකාලයක් ඉන්න එකක්න අමාත්‍යවරු දැනුවත් කර. ඒවෙලා රජ්ජුරු හජුරුවට තේරුුණා තමන්ගේ ආවිශ්‍ය ඉවරවේගෙන යන්නේ දිගා මඩුල්ල හිටිය තිස්ස කුමාරය. අනුරාද්ධපුරයට කැඳවල රජකමදීලක මලනුවන මක අසනී ගැන හි හිත දුක්කෙන් නිපාකි. මගේ හොස්ම ටික යන්න පෙර මහා සෑ වැඩිඉවර කරල අනේීමට පේන සලස් පන්කි. අයන්ඩිය බයිවෙි පා කියෙල ඉක්මනට තවත් ඒ කාලි වඩුව කියලාකිවයි. ඒ ගඩොල් වැඩකරපු ඒ පිරිස යොදෝල බාසුන් එහල යොදෝලා ඉක්මනට චෛතති වැඩිය කරගෙන ගැම දවස් දෙකතු යනකොට අන්ජුවන්ටොන්ට මාර. අන්තිමට රෙදිවිය න අයලවව සුදු මාටට රෙදි විශාල් ප්‍රමාණයක් රෙදිවියලා වියලා. ීදට ගෙනනහලක් කොත්හැරල්ල වටේට ති කියලා ලීවලි බැදල සුදුරෙදි එතුවකේෙන් අන්තිමටික මවල හැදව ඒම හදල ගිහිල්ලකි අයල්න්නේ මහා සෑ වැඩ අවසානයිකි සාදු කාරදීලකි වනේම උත්සගෙන පලියල්ලා ඇද පිටීම උත්සගෙන අරගෙනාව මළුවට මළුව වටේම ප්‍රදක්ෂිනා කර මළුවයි කෙළවරකින් තියද එක පැත්තකින් පේෙනවා ලෝවාමහා පා. හල්ල වැ අන්න ඒතකට අආමාත්‍යවරකට මතක් වුණ ර පිප්පද. දුවගෙන කියල පොතගෙනල්ලා ඔය පොත පෙරල පෙරල පින්කම් සිහි කර. අහෝ රජතුමාට මතකද ජයකොන්තිී තැම් පත් කල මිරිස වැටි චෛත්‍ය හදක හැටි මතකද. ඔය පින්ක මේ කොටසෙන් කොටස සිහි කරනවා සාදු කාරදිදී පින සිහි කරගද. රජතුමාට මතක දර ඇති පීන නවමහල් ප්‍රාසාදී. ද්ධ වර කරපු ම ටකැම ජ్රු ුදු හత හతර. අනරාධ පුර ක්කොම් ප්‍රදේශ පාලනය කර ලාරයේ කාල. දුටකෑම රජරුව රට එක්සේ සහකර අවසන් වෙලා. මහා සං්‍යයා වැස්කර ල න සාమීන යුද්ධනිසා බහන්සල ොඩාක් පීඩාවට පත් වුණ. ඔබහන්සල්ලට හරියට පෝේ කර්ම විනිනේ කර්ම කරගන්න බැරි වෙන්න. ඔබහන්සේලාට මං සියල්ලට පෙර. බිනේ කර්ම කරන්න උබහන්ස ලගේ කටයිතු වෙනුවෙන් දිවිය විමානයක් වගේ පෝයගයක් කරලා දෙන. ඒ නිසා දැම්බලන්න රජවරු ඒකාලි සංඝයා ගැන හිතපු හැටි. රජතුමාට රාජකය වඩුවෝ ඉන්න. රාජකීය නිර්මාණ සිිල්පීන් ඉන්නවා. මාලිගාවක් වගේ කරනවා කියලනෙමේ හිටවේ. රජතුමාකි නව සාමීනනි මට අවශ්‍යයි මනුලොව නැති. දිවියලෝකෙති යන දිවිය විමානයක් වගේ පෝයගයක් ඔබහන්සිලට කරා. ඔබහන්සේලාට පුළුවන්නම් මට දෙව්ලොවින් සැලැස්මක් ග ෙනන් දෙන්න කිය. එරදි බල සම්පන්න රහතන් වහන්සේල් අටනමක් ඒ මොහොත එම රජතුමාගෙන් ඒ ඉල්ලීම පිළිගෙන අහසට පැනනැගලා මහා සංඝයාගේ අවසරේ පරිදි ඉරුදියෙන් දෙව්ලෝට වැඩම කරක්. දිවියලෝක හිටියා තවතිසාන් දෙව්ලොව බීරණී කියලා දිවි්‍යාගනාවක්. නවමහල් දිවිය ප්‍රාසාධයක් තිබුණ පහළවෙච්ච, විශාල ලස්සන දිවිය ප්‍රාසාධයක්. ඔය ප්‍රාසාදිී සැලසුම සටහන් කරග නැවිල්ලා රජතුමාට ඉර්දි බල සම්පන රහතන් වහන්සල් අට නමක් සැලැස්ම දුන්නන්න. රජතුමනි බීරණී දිව්‍යංගනාවට තෞතිසා දෙවුලෝ පහළ විච්ච විමාණි සැස්මයිකිවමිනිි. මේ විදිහ පෝයවයක් කෆිට පුළුවන් කරන්නකි. ජතුමා ලංකාභූමිය පුරාම නිර්මාණ කරුවන් ෙදෙවවා මේ විදිහන මහදන්න ඕනැකිට. ඒ විදිහට හදපු නිර්මාණය තමයි ලොවා මහපාය. සංගයාට නව මහල් ප්‍රාසාධයක් කරලා පූජා කර. ඔය කරපු පින්කං එකන්න එකර විිහාර අනු නමයක් කෙරෙවකිනො තමන්ගේ රාජ්‍යපාලන කාලේතුට. අංග සම්පූර් නාරාම විහාර. ටගේ රජතුමාඔහුම පිංකං කරලා විසාල් පිංකං කරලා කරලා දවසක් හිතන තමන් කරව පින් හිතනවා නැන් අපි පිංකං කරාට පස් හිතනන්නේ අනිම මේ පිනන්ද කරලන සමහරු පින්ංකං ඔක්කොමහිතනවා මං ච්චර සංගයාට ගම්දුණ. ඔන්න සාමීන්න අහන්සේල වඩම්මලමං ධර්මදානයත් කරලා තියෙන. මං මේී වගේ රජතුමා හිතනවා මං ආරාම හැදිව ධර්මසාාලා හැදිවා. බෝධිප්‍රාකාර හැදව චෛත්‍ය හැදව සංගාවාස හැදව. සංගයාට මෙහෙම පින් අංකරා දැන් මොනුවද කල්කනනා කරන හැමවෙලි ම මනොද කරලා නැනැතිද. ඔහොම හිතලා හිතල රජ්ජුරුවන්ට පොතක් කියෝනකොට දවසක් බනක් අහනකොට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සගේ දේශනා පාටයක් තියෙනවා මේ මහපොලව බෙරෑ ඇසක්සේ උපමවක්තියලේ. මේ මහපොලො බෙර ඇසක්ෂී සමතලා කරල්. එහා කෙළවරගේ දම් මෙහා කෙරවලට සගයා වඩා හිදවලා සංගයාට දන්දෙනවා. එහෙම සංගයාට දන්දීලා සංගයා උදෙසා තුන් සිවුරු පාතර පූජා කරන. සංගයාට දන්දීල සිවුරුපාතර පූජා කරල්. එදගන මේ විදිට සිවුරුපාතර පූජා කරලා යම්පිනක් රැස් කරනවද. ඒ සියල්ලට වඩා සතරපද ගාතාවකිරි ධර්මදානයක් ධර්මදේශනාවක් කරනවනං ඒක පි නරධානයට වඩා ප්‍රබලයිකි. සබ්බදානන් ධම්බදානන් ජිනාතිකිලො බහලැඇද. සියලු දානයක් අතර අක්‍රමධානය තමයි ධර්මදාන පිනෙන. ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරා තව ඒක තැන කටවාවෙේ සඳහන් වෙනවා. අහස උසට අටපිරිකර කන්දක් හදල පූඥා කරනවට වඩා. සතර පද ගාතාවකින් ධර්ම දේශනාවක් කරන්න පුළුවන්න්නන් ඒකෙ පිනේ සියල්ලට වඩා බලවත් කියල. එතකොට ඔය විදිහට ධර්මදානී පින ගැන දැන් රජුරු අහලතිති. රජතුමාට හිතුුණ මං හැම පින්ක මක්ම කරලා තියෙනවා ධර්මදානය තමයි? කරලා නැතිේ ැන සංගාලව ධර්මදානනි දීලා තියෙන. රජතුමාට ආසාක් ඇතිවුණා මට බනක් කියන්න පුළුවන්න මං බනක් කියන්න ඕන කියල හිතුව. එහෙම හිතල රජ්චුරෝමකද කරේ මහා විහාරය හිටියේ සාවාමීන් වහන්සේලා රැස් කරල කිව වාමීනි මට ආසයි මං ධර්මදානය හැටියට සංගයාාලව වූ බණකීවල තියෙන. මට බනක් කියන්න ආසයි මගේ වචන. ද කිය ඒනම් මිනිස්සුන් අඩබෙර ගහල රැස් කළ රජ්ජුරුවෝ ජේතවන මලුවේ රජතුමා බන කියත් කිව සංගයක් ඉන්නම් කියෝ සාමීනී හනම්මන් සූදානං වෙන්නම් කියලා රජතුමා මොකදකරී දැන් දවස් ගානක් රජ්ජුරෝ ඒ වෙනකොට මහාමංගල සූ්‍ර කටපාඩන් කරගත. ගාතාවෙන් ගාතාව අර්ථ සංගයාගෙන් ගහලා පාඩන් කරග පාඩන් කරගෙන සූදානන් වෙලා දැම් බණකන් ලෑස්තිවුණේ මහා මංගල සූත්‍රි. රජතුමා පිරිස එකතු කරලා භික්‍ෂූන් නහන්සෙලා රැස් කරලා රජතුමා දැන් සාමාන්‍යින් බොහොම ගෞරවෙන් ගිහිල්ල මහා සංගයාට වන්දනා කළ චෛත්‍යටත් වන්දනා කරලා ධර්මාසනය වාඩි වුුණා දැන් ඔක්කොම කටපාඩ. මහා මංල සූටෙක් කටපාඩ බනත් ඔක්කොමදැන් ලැස්ති වෙලා ධර්මාසනී වාඩිය වුනාා විතරයි රජ්ජුරුව වවුලන්න පටන්ගත. අර බන අමතකර වුණා මහා මංගල සූටෙත් අමතකවුණ රජ්ජුරෝ බයි වෙවලන. රජතුමාට හිතුුණා බන පටංගතට බණ කියාගන්න බෑ. රජතුමාට හිතුුණා බුදුකෙනෙකුගේ මේ ධර්මිය මේ බනපද මොනතරන්න ආශ් හරිමත්ව. මම කාට බයකනෙද රටේ රජ්ජුරු රටෙක් සේසත් කරපු රජ්ජුරු. හැබැයි මට බනපාදයක් කොච්චර පාඩන් කරගෙනාවත්. මේ පිරිසාතර මට බනකාගන්න බ. මේ ධරමයේ දේශනා කරන සාමීන් වහන්සේලා මොනතරං ආශාරයක්. ඒවෙලාවෙ රජ්ජුරුව ධර්මාසනය බැහැල ධර්මාසනයට වන්දනා කළ රජ්ජුරෝ තීරණය කරලා කියනවා සාමීනයේ. ලංකාභෝමිය පුරාම දහම් දෙසන සියලු සාමීන් වහන්සේලාට මගේගානේ රාජජනුග්‍රහයෙන් ධර්ම පරිස්කාර පූජාකරන්න අර්ද පටන්ම කටයිතු කරන. අද පට ලංකාබෝමිය පුරා දහම් දෙසනු සාමීන් වහන්සේලාට මම තුන්සිවුරු පාත්තර, ධර්මදානය පිණිස මගේගාන, ධර්ම පරිසිකාර පූජා කරනවාකි. එෙතකොට ඔය වගේ මහා පින්ංකරගත් රජ්ජුරු. මරණ මංචකේ අර කරගත්ත පින්කං එකින් එක එකින් එක සිහිකර කර දුන් දැන් රජ්ජුරෝ සාදු හරදිදි අර පින්කන් සිහිකර ඒම පින්කන් සිහිකරනකොට අර පින්පොතේ දැන්වර්න්න නිසාය පුංචි පිනන්ද අද වෙනකොට ලෝකයේ තුන් ලෝකේම දිවිය ලෝකෙවත් ්‍රහ්ම ලෝකේවත් නාග ලෝකවත් වෙන පොහහිවත්. ඒ තරත් ධදාාතුන් වහන්සල ප්‍රමාණයක්ක් තැනක තියන චෛත්‍යයක් නෑ එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්ස ඒ ධාතුන් වහන්සේලා සමස ද්‍රෝන අටකට බෙතල දුන්නට අදවෙනකොට එක ද්‍රෝණයක්ම එකක්ම තැනක තියන එකම චෛත්‍යයයි තියන්නේ තම නිරවන්වලි මහාසෑ. එතකොට ඔය කරපු පින්කං ඔක්කෝම සිහිකර කර අර පම්පත කියෝනොකොට සාදු කාරදිදි ඔය පින් ඔක්කෝම සිහිකර. අන්තිමට පින්පොත පිනක් තිබුණා දුඩුගැම රජතුමා යුද්ධෙ කරන අතරතුර කැලේ අතරමංවෙච්ච දවසක. තමන් බඩකින්න ඉඳගෙන තමන්ගේ බත්පත ඉරිදි බල සම්පන්න මේ මහරහත්තන් වහන් තුල්ල පින්න පාතික තිශස කියන මහරහත්තන් වහන්සේට දන්දීලා තමන් කුසකින්න හිටපු පින්කමම. එදා දවසම රජ්ජුරෝ බඩකින්න හිටපු දවස. සතුරු සේනාවන්ට කොටු වෙච්ච දවස. කැලේ හැන්කිිච්ච දවසා. හැබැයි තමන්ගේ බත්පත දන්දීලා තමන් කුසගින්න හිටියා සංගයාට දන්දී. අර පින්කං ඔක්කෝම සිහිකර කර සිහිකරන යනකොට රජ්ජුරුවන්ට හිතනා මේ කරපු පින්කං ඔක්කොමත් හරි රුවන් වැලි සෑයි ලොවා මහපාය මිරිස වැටිය මේ හැම පින්කමක් මංකරේ හජකං කරනකොට බලය තියෙනකොට. මට සේවකෝ අමාත්‍යවරු කියන ගම මේව කරන්න ඕන තරම් පිරිස හිටිය. හැබැයි මහා කැලේ අතරමං වෙලා කුසගින්නේ කන්න නැතුව සතුරන්ට කොටු වෙච්ච දවස. මගේ බත්කතත්මන් දන්දීලා බඩකින්න හිටිය. කොච්චර තියාගවන්තේද්ද කියලා මරණ මංචකේ රජ්ජුරුවන්ට අරපින සිහිකරනකොට ඒක ගඩා බලවත් වනා කිය. ඔබහල ඇති මරනාසන්න මොහොතක පිනක් බලවත් කරගන්නකොට. ඒ මොහොතෙම කරපු දහසක් අකුසල් යටයා. මරණ මං්චකේ බුදුගුණ සිහිවුණො ධර්මය සඳහන් වෙන කරපු දහසක් අකුසාලි යටටපත් වෙනවා. ඒ වගේ මරණ මංචකේ පිනස්. සිහිවෙනකොටම ආසන්න කර්මයක් හැටියට කුසලේ බලවත් වුණ රජතුමාට අහසේ පේනවත් දෙවිවරු දිවේ රථ හයකින් අහසෙ. බොහොම ලස්සන්්‍ර සැරසිලා දෙවියන් දිවේ රතවලින් අහසේ ළ අන්නගහනු රජතුමායින් අපේ දිවිය ලෝකටෙන් අපේ දිිය ලෝකතබි. එනිසා මතකතියාගන්න මරනාසන්න මොහොතේ පිනක් සිහිකරගන්නවා ගැ ඉතාම වැදගන්න. එහෙම පිනක් සිහිවෙන්නන. ආ මන්දන්නන් අයි කේ වෙලාවට කරගන්න. මං ඒක කරගන්නක කියලා හිත හිත ඉඳල හරියන්නේ. හැම වෙලාවෙම සිහිකරා. මරට සතිය වඩන්න කියැනේ දැංහුස්මටිකයයි තව ටිකින්යයි අද රෑමැරෙයි හිට උදේය අනකොට ඇදේ පණගහිල්ලයින් අපි කවරුද්දන්න. ඒ නිසා මරණ සතිය සිහිර කරපු පින් සිහිකරර බලවත් කරන්න. එහෙම බලවත් කරනකොට ආසන්න කුසලයක් හැටියට ඒ පින බලවත්තේ. දැන් නිකං හිතන්න මෙහෙමි. අපි අපි ගොඩා පින් කරලා ඇති. හැබැයි අපිට එක පිනක් දෙකක් තුනක් යන්තම් මතක් කරගන්න පුළුවන්. එක පාර්ථ කලබලින් සමහර වෙලාවට කවුරුහරි කතා කර කරඉන්න වෙලා එක පාට කවරුහරි යාන ඔයාකරපු පින්කන්දා ැකය අනි දැන්නම් ඔක්කොම් මතක නෑ කිය. ඒ මතක්කෙන් නෑ එක පාට අපි තු මං ඔබේ ැගෙට ැහුත් කරපු පිින්කන් දහැ කියන්න කිය එක පාට මතක්කෙන් න්නේ එකක් දෙකක් තුනක් කියයි දැන්නම් මතක්කෙන් නෑකි ඒ වගේ එදකොට දැන් ඔබ හොඳට වාඩි වෙලා බොහොම සන්සුන් මනසකි හිත පහදවාගෙන බනහත්දි කරපු පින්කන්ටික ඔක්කොම ගලපගන්න බැයිනම් මරණ මං්චකේ බයවෙලා තැති අරගෙන හිතක් විසිරිච්ච වෙලාවක පින්කන් සිහිකරගරන්නගෙන ලේසි. අමාල් ඒනිහයි පින්පොතක වැදගත්ක මක්තිය දැන් අපි හිතම අපි පටන්ගත්ත කියලා මෙහෙම. අපි මොකක් හරි පිනක් ලියෙන් සතෙකුට කෑම ටිකක් දුන්න කියන්නේ ආත්ම සියයක් කානිසංස ලැබෙන විපාක අපි විපාක දැනගෙන ලියන යි දක්කිින බංග සූට යහලා ති. අදමම් මේ වගේ ආත්ම සීය කානිසංස ලැබෙන පිනක් කරගත්තා. අපි ලියලතියද. ඊළට බුදුම්වාදන පුංචි පිනක් නෙමේ බනක් කැහුව කල්ප ගාන කාණනිසංස ලබෙන පිනක් මේ බනහනවා කිය. ධර්මදානේ පිනාතර අක්‍රම පිනක්. අපි කහටහරි කෑමටිකක් දෙනවා. අසරන වෙච්ච කෙනෙකුට පිහිටවෙේ. එ ලංකාවේ කොහරරි කරන පිංකමකට අපි ආධාරයක් කර ලියලතියද අපි දන්නම නැතු ොහොම පින්කාම් ලියාගෙන ලියාගෙන යනකොට අවුරුන්දර් දෙකක් තුනාක් යනකළට ලොකු පොතක් පින්ගොලින් පිරිලාෑ ඊට පස්සේ පොත නිකං ඉන්න වෙලාවට කියෝනවා අඩුකාන පෙල්ලගෙනට පෙරල්ලගෙන ය පොත දිහා දැක්කක් නිගම් පොත දකින කොට සතුටට මේ මගේ පින් පොත මගේ ජීවිත මං පොත් පිරෙන තරම් පින්කර ගත්තා කෙලා හිතෙන ඇද පොත දක්න හිතේවා. ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි දැංවබට චායාර පාරග නව කොච්ච ැද්පේ ඔයි පෝර්ණ එක ගත පින්තුර පින්කංගලන ඒනිසා ඒ අඩුගානය අරගෙන හරි පින් පොතක් හදාග ඒනිසා පරණ පින්කා ද මං යේ පිරිදරෑයා ඉන්න ගවා රතු ගනන් අවුරුතු න පස්සට ලන්න පුළුවන් යි පොටෝ පින්තතුරටක. පින්තුර හැකැඇත්ත දහක් තිබුණන පෝන්. රෝද ොට දීප රෝද පුොටු දහසගනම් අන්දීීම පින්කන්ත. මිනිස්සුන්ට උදව කරපුේවාක් කෑමබීම බෙදපුේවා ලේදන්දීපේවා ගෙවල් හදලදීපේවා. එදකොට ඒවා දකිනකොට එක පාට සීවෙන්නේෑ. අරවා බලාගෙන බලාගෙන යනකොට ම මෙහෙම පින්කරා මෙහම පින්කර අසවල් දවස මෙහෙම පින්ගමක් කර මෙහෙම පින්ංගමක් කර ඔවත් දකින්න දකින්න තමයි අර පින ආයෙමත් බලවත් පෙවී බලවත්වෙවී සිහිවෙවී බලවත් වෙලායනවා. ඒ නිසා පින්වතුනි පිමි පොතක් හදාගර. කරපු පින්කං එකතු කරන්න පින්තර අරගෙන අලවගන්න. ඊළඟට ආධාරයයක් කරාන්න රිසි් කොල ටික හරි අරගෙන අලවකර දැන් සමහර ඔබයි සමහර අදහ සහල ඇති ඔය පින්කංකරාට පසෙ වූවා කියවන්න ඕන්න හලති නොනිදීමේ පිනක්කරාට පස්සෙ වූකා අතෑරියට පසක ච්චරයි ඕ හිතන්න ඕන්න ඉහෙමත් අහල ඒක ධර්මය ඉනිමේ මතකතියාට අපි හිතාන්න හොඳන ඇති මෙහෙම අපරාධි දුන්නේ කියලා හිතනවන අනුක හිතන්න හොඳ බදුරජාණන් වහන්සේ පෙන්නනවා ධානයක් දුන්නට පස්සේ දදංචිරිතම් පසාදී කරපු පින ගැන හිතහිතා හිත පහදවන්නකි. මරණ මංචකයේ දක්වාම හිතන්න හිතන් ඒ පින බලවත් වෙලා බලවත් වෙලා විශාල පිනක්වෙෙන. ඒ නිසා විශාල වසයෙන් පින් කරගන්න. ඒ කරන පින් හිතහිතා බලවත් කරන්න එහෙම බලවත් කරපු නිසා තමයි. ප පොත්තිබෙන තත්තේ කාලේ හිතල හිතල බලවත් කර ඒ නිසා තමයි බත්හැන්ද පූජ කල දිවියලෝකිකි. උක්්දන්ඩක් පූජ කල දිවියලෝකකි සමහර වෙලාට ඩංකුඩ ටිකක් පූජ කරලා ඒ දෙවවරු විමානවත්වේ කතා කියෝනොකොට අපිට පෙනවා ඉදවුරුකින සාමීනි මංකරේ පොංචි පේෙන හැබැයි මං ඒ පින හැම වෙලාවෙම සිහිකරලා සිහි කල්ලා සිහි කරල බලවත් කර මට ැරෙනකොට ඒ පින මතක් වුුණාකි ඒනිසා පින බලවත් කරගන්න දක්ෂවෙෙන පින් පොත එකතු කරගන්න හදාගන්න පොත. අපිට ඉස්සර තිබුණා දැන් බලන්න දැන් අපිට දෙදස් විස්සනමනිනි ඩෛරයහිම ගත් අතයි. හම්බුණ සාමාන්‍ය අපි පුරද්දක් තින දැන්වයි ලංකාව එකතු කරනවා සමහරට දෙනවා ඩෛරියක්ටෑයගේ ඉස්සර අපිට තිබන පින් පොත දැන් අපිටාවත් ඩයිරිය කියලක. ඒ ඩයිරී අපි පිංකල්ලියන්න ඩයිරිය ප්‍රශ්නයන් නෑ එක පින්කල් ලියන්න තියාග. හැබැයි මිනිස්ු ඩෛයිරිය තියාගත්ත මකටද එදි එදා ප්‍රශ්න ලියන්න දවස කුණු ගොඩවල්ටිකලියා ගෙවල්ල ගුටිකාපයේ ඩු පොළ ගහක් ගේෙවලල් ප්‍රශ්නතියන මිනිස්සුන් ග විවාජීවිතගතකන දරුවන්ගේ ප්‍රශ්න පවුල් ප්‍රශ්න නිස්සුම ජීවිතවල ඕනො ර ක් සහිත ේවල් අඳරු පැති අප කාටත් ඇති ඒවල් ලියනවා ඒවල් ලිය ලියා පොත්තොල තියාගන්න අද මට මෙහෙම වුණ අදමං බොහෝම දුක් සහිත දවසක් මට හවල් ලියනවා අපි හිතම ඔවයයිතින් කාලයක් කැනකොට අමතකර ඔය ඩරි අල්මාරික්කා සෙහරි කොහයාරි තැන්තැංවල තියෙනවා අපිට අවුරුදු ගානකට පසය නර ප්‍රශ් ඔක්ක මාමතකයි. හොට සතුරින් ජීවත් නොද පිකන්කරග දට එහෙම ඉන්නකොට ගෙද රස්කරනකොට අර පරන්න ඩයිලෙටි කායණක අහුවේවෙ. පෙරල තනයෙන් ඉන්නකොට කියෝනු දැම් පණට පනවගේ හිටියත් පරණකෝන්තරයි මතක් කියනවා මේක ඒ කාලමට මෙහෙමනිසාසකලති අද මෙහෙම හිටියට ඒ කාලෙමට පොච්චර වද දුන්න හම වෙන්න්නද මිනිස්. ඒවා අමතක කර යුතු දේවල්. ඒ නිසා ඩයිර එක අකුසල් ප්‍රශ්න ගැටල්ලූ දුක්ෂහිත දේවල් ලියනවනක් ඒක පව්පොතක් පින් පොතක්න. ඒ නිසා අකුසල් කියල කියන්න බලන්න දැම් මේ අපි කතා කන ටික හැම බුදු කෙනෙක් එම දේශනාව කැටිවෙන්නේ ඔතන්ට. සබ්බ පාපස්හ කරන. සියලු පාපි අකුසල් වලින් වලකින්න වෙච්ච වැරදි ලියලියා එකතු කරන්න එපා. එවා හිතනු තයින් කර. අකුසල් වලින් වලකිනව කියන්න ඒවා හිතන් අත්තිපා හිතනු තයින් කර. කුසලස් සුප සම්පදා. කුසල් කරන්න පින් කරන්න කරපු පින හිතහිතා හිතහිතා බලවත් කර. ඒක තමයි පින් පොතෙන් කරන්න. පින් කරනවා කරපු පින හිතහිතා බලවත් කරනවා. සිහිකරනවා එක බලවත් කරන්න. සචිත්ත පරියෝ දපනම් තමන්ගගේ හිත දමනය කර. අකුසලේ මුදෝල කුසලය තුළ හිත දමනයක අකුසලි වැඩෙන දෙන්න. කුසලයක් තුළ හිත පවත්වද. ඒ තම් බුද්ධානු ශසනමික තමයි හැම බුදු කෙනෙක්ගේ මනුසාසනාවේ හරේ. ඒ නිසා ජීවිතයේ පින කියන එක රැස් කරන්න අකුසලේ සම්පූර්ණෙන් අමතක් කර. අපිට අකුසාල් අමතක් කරන්න නම් හොඳම උදාහරණෙ තමයි අංගුලිමමාල මහරහතන් වහන්ේ. දැන් හිතන්න ජීවිතය අපිට අමත කරන්න තියෙන මොනවද. ස්පොදිිත ේවල් සමහලා. හංගුලි මාලා හාමුරන්න පොච්චර දේල් තිබ දමත කරන්න. සිවර පොරෝගත්ත කියලා කරපු ඔක්කෝම් වැරදිවලින් හරිගිය. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අච්චර මනිීමල් අච්චර පෞකාංකරල් මිනිස්සුන්ට කඩුවාරගෙන කොටල කොටල ඇඟිලි කපලා වුක් රෝගත්තකම ඔක්ොම හරිදි කියලා හිත නො මරු. එහෙම හරිගියනෑ. අංගුලි මාල් හාදුරු දැන් පැවිදි වුණා පැවිදි වෙලා පින්ඩ පාතියන. මිනිස්සු ගංමුල රැකල ඉන්න. පොළුවරගෙන ඉන්නවා. මිනිස්සුන්ට කේන්තියතියෙනවා අන්නේ නවා අපේ අයමල ඇඟිල්ල කපපු එක. අන්න අපේෙන් සහෝදරයයාන්ට ගෙවලට පැලක් පොට ඇගිලි කපාගත්ත කායන. මනිස්ස හංගිලා පොලෝලින් ගල්ලින් හන අංගුලිමමාල් හාමුදුරගේ ජීවිතයේ පැවිති වෙච්ච දවසි හිතාගත් අදිිෂ්කාාණයක් තියෙන් ඒ තමයි මං අලුතෙෙන් ඉපදනා කළ හිතාග අරියායි ජාතියා ජාතු ආරය ජාතියේ බුද්ධ ශාසනය ඉපදනා කළ හිතාග පරණ ජීවිතයේ සම්පූර්ෙන් අමතකර එහෙම අමතක හිතුව මං අලුතෙන් ඉපදදුනා එහම හිතලා තමන්ගේ ජීවිතේ උදේ පාත්තර අරගෙන එළියට බහිනකොට හිතනවා කියනවා. අද මේ පින්ඩ පාතියනකොට මට මිනිස්සු ගල්ලින් ගහයි. පොළුවලින් ගහයි. බනි නින්දා කරයි. අතපයින් ගහයි. ඒ හැමෝම සුවපත්තේේ. මගේ හිතටේ කිසිම කෙනෙක් ගැන දවේශ හිතක්කට නොවේවා. මට බනින ගහන නින්දා කරන සියලු දෙනා සූපත්තේවා සූපත්තේවා කියලා. මෛත්‍රිය වඩ වඩා තමයි අංගුලි මාල සාමින් වහන්සේ රහත් වෙලා නෑ එතකට පිින්ඩ පාති ය ඉතින් මිනිස් වටකරගෙන ගහනම් ලේ පිරාගෙනයනවා කිය. කිසිීම කෙනෙක්කුටඩුගානය කෙනෙක් ඇවිල්ලා පිටිපස්සිං ඇැවිල්ලක් පොල්ලකින් ගැහුවද. අගුලිමාලු සාහමීන් වහන්සේ හැරිල බලන්න නෑන කවද ගැහවිකි. ඒ තරමක මෛත්‍රයක්ක් වැඩ. එතකොට උන්නහන්සේ අවසානෙන් අ දරුවෙක් ලැෙ හිට පම්ම කෙනෙක් ළඟට ගිහිල කරපු සත්‍යයක් ක්‍රියා කල්පයක් බලවත් සත්‍යයක් ක්‍රියා. එනිසා පිංවතුනේ කෙනෙක්ගේ ජීවිතේ තුළ මොන තරං වැරදි අඩුපාඩු තිබුණත් අපිට මේ ජීවිතය වෙනස් කරන්න බැරිම කරුණු පහයිති මොනව ආනන්තරරි අකුසර. එතනින් මෙහා ඕනම කෙනෙකුට ජීවිතේ ඕනම කුසලයක් කුසලෙන් යටපත් කරලා කුසල් බලවත් කරලා ධර්මාවබෝධයකට හිතක් බලවත් කරන්නකුළු. මරණ මං්චකේ ගිනිදැල් පෙනිලා. අපායි පිණිපෙනී හිටපු කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ මරනාසන්න වෙලාවෙේ ළඟට ඇවිල්ලා පින බලවත් කරලා දීලා. බ්‍රහ්ම ෝකෙමයිඉ පදන කවද ධනංජානය අහලා ඇද. අන්තිම වෙලාවෙ පිින්කන් සිහි කරලා සිහි කරලා අකුසල් යටපත් කළ කුසලේ බලවත් කර ගිනිදැල් පෙනි පෙනී හිටපු කෙනෙ. ඒ නිසා අපිට පේනවා අන්තිම මොහොතෙ හරි අපිට පිනක් සිහිකරගන්න පුළුවන්නම් කරපු අකුසල් යටපත් කළ කුසලේ බලවත් කරන්න පුළුවන්කම තියෙන එනිසාම ධර්මේ තුළ මහාපුදුම ආශිර්වාදයක් පැකවරණයක් අපිට තියනවා. පින්වතුන දැන් අප හිතම දැම් මේ දවස්සල දැම්ම ඔස්ටේලියාවේ අදම අප මෙිහි බණයහු වට විශාල පිරිසක් ලැව් ගිනිවලින් පීඩවු් පත් එතකට මිනිස්ු විතරන්න වෙන සාත්තු ඔබ දකින්න ඇති මිියන ගානම් න්දැක විශාල පිරිසක් සත්තුතු මැරි ලකිල දාලති. එතකොට හෙක්ටයාර් ලක්ෂ ගානන විශාල් ගිනිවලින් පීඩාවට පත්වෙලාය එතකොට අපිට දැන් මේ ට මිනිස්සුන්ට මේ ඇතේරු මන්න බෞද් හැටි ඉනිීමි ලංකාවෙන් ඇවිල ජීවත්වන පිරිස. ඇති මේවත් එක්ක ඔබ හල ඇති වට්ටක පිරිත අහල තිනන වට්ටක පිරිතේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා සමඟ රජගහනුවර කඳු අතරින් කැලෑපාරකින් චාරිකාය වඩිනි. ඔහොම වඩින කොට විශාල් ලැවගින්නක් පැතිරිලා කඳු අතරෙන් විශාල ගින්නක් එනෙනවා බුද්ධප්‍රමික සංඝයා වඩින දිසාවට ගින්නක් පැතිරිලාන. ඒ ගින්න කඳුවලින් පැතිරීකෙන එනකොට බුදුරජාණන් වහන්සේ සංගයායි මේ ගින්නේ දැන් යාගන්න අතක් නෑ හතර වටේට ගින්න පැතිරෙන. කෙලෙස් සහිත සාමීන් වහන්සේල බයවෙලා තැති අර ගින්න ගින්න නිවන්න උපකරන හොයන සමහරු අතුර හොයන සහර දුවර්ණ පටන්ගත්. රහතන් වහන්සේලා නෙම බුදුරජාණන් වහන්සේ ඉදිරිියෙන් වැඩිය බුදුරජාණන් වහන්සේ ගින්න දෙසට පියවර කීපයක් වැඩම කරලා එක තැනක නතර වෙලා ගින්න දිසාාව බලාගෙන හිටිය. හරීම පොදුමයි විසාාල ගින්නකට මොහොදු රලක් හැමුව වගේ. අර ආපු ගිනි දැල් ආපස්සට වේගෙන් නිවීගෙන නිවීගෙන ගිහිල සම්පූර්නෙන් සු මොහොතෙන් ගි නිවිලා. ික්‍ෂූන් වහන්සේ ලා පුදුවෙන් පුදදුමයට පත්ව වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල වැඳල කිව්වා. ශමීනී හරිම ආශ්්‍යරය, හරි අත්භූතයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලය හරිම ආශ්‍යරය. මේ විශාල ලැවගින්නක්. බුදුරජාණන් වහන්සේ ගින්න ළඟට ගිහිල්ල සත්‍යයක් ව අවිශාන කරදදි බුදුගුණ බලය නි්‍යවනකි. ුදුරජාණන්හසේ වදාළල මහනෙනී තතාගතයන් වහන්සේ දැංකරපු සත්‍යයක් ක්‍රියාවක් නෑකි. තතාගතයන් වහන්සේ පෙර සසරේ පාරමී පුරණකොට මෙතන එදා ගහක වටකුරුළු කූඩුවක වටපුරු පැටියෙක් හැටියට ඉපදිලා හිටපුේ ාත්මයක කරපු සත්‍යක්‍රියාවක්තියෙන. ඒ සත්‍ය ක්‍රියාව සිහිකරා පමණයිකිව දැංකරේ. එදකට භික්ෂූන් වහන්සේ ලක්කින අනේ සාමේනයේ අපිටේ අතීත කතාව කියන්න කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහනනේ එදා තතාගතයන් වහන්සේ සසරි පාරමී පුරණය කාාත්මයක පුංචි වටකුරුළු පැටියෙක් වෙලා මෙතන ගහක වටුකුරුලු කෝඩුවක ඉපදිලා හිටියකි. එදත් මේ වගේ විශාල ලැවගින්නක් පැතිරිලාව කිය. මේ ගින්න පැතිරිලා එකොට පියාමගන්න පුළුවන් කුරල්ල වේගෙන් පියාමගෙන ගියා. මේ වටකුරුු පැටියගේ වටකුරු අම්ම තාත්තා ගහදිගේ ගින්න හඩට එනකොට කරන්න දෙයක් නෑ අම්ම තාත්ත කෑගගහ පියාමගෙන ගියා පැටියදා. එදා බෝසතානන් වහන්සයර පුංචි වටකුරුල් පැටියා පියාමගන්න බෑ අත්තට පණනෑ තාම පැටිය. ඒ වෙලාවේ අර ගින්න වේගෙන් එනකොට පුංචි වටකුරුළු පැටියා වටකුරුලු කූඩුුවේ නම් සත්‍යයක් ක්‍රියාවක් කර. වෙලාවෙ හිතනවා විිසාල ලැවගින්නක් පැතිරිලායනවා. මට පියාබගන් අත්තටු පනනය මං අසරන වෙලා. මගේ අම්මතාත්ත මාව අතහැරල පියාමගෙන ගියා. ඒ වෙලාවෙ මිස් හසර පාරමී පුරන බෝසතාණන් වහන්සේලාගේ පාරමී ශක්තිය වටුකුරුලු පැටියෙක් හැටියට තිරිසං ආත්මික හිටියත් මහා බලවල් මේ වටකුරුලු පැටිය හිතනවා අතීත බුදුවරු මේ විශ්ෂය පහළ වනාද ඒ බුදුවරුන්ගේ අම්තාක් බුද්ධ බලයක් තිබුණද ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය අතීත වැඩසිටිය සසරේ පහ වෙච් බුදුවරුගේ බුද්ධානු භහව බලයෙන් මේ ගින්න ආපසු හැරෙන් කියලා හිතුවා විතර. අ ලැව්ගිට ආපස්සට ගහදිගේ ආපපු ගින්න ආපසට නිවීගෙන නිවීගෙන කියයාාකිිල. එදා බුදුරජාණන් වහන්සේ කියනව මහනනේ එදා තතාගතයන් වහන්සේ පුංචි වටුපුරුලු පැටියක් හැටියට මේ භෝමියේ මෙතන ගහකයි දංකරපු සත්‍යයක් වියාව අදටත් මෙතන බලවත්ක. තතාගතයන් වහන්සේ කරේ මෙතනට ඇවිල්ලා ඒ අධිෂ්ඨානය සිහිකරා විතරයි කියය අදටත් බලවත්ක එතකොට ඒ කරපු වටකුරු පැටියගේ සත්‍යක්‍රයා අධිෂ්කාාණය තමයි අද පිරිතක් හැටියට තියන වට්ට පිරිතකි. ලංකාවෙනම් එ දෙට රත් වට් පිරිතෙන් පිරිරල් හෙිකොප්‍රියයක් කරගෙන හ පිරිත් පැිෙන්. හෙදකොට තියනිසා මම දැන් ටිකට කලින් මේ අන්තරජාලයට දැම මේරට ස්වාමීන් වහන්සේලා ඉන්නවා මන්සල්තියනවා සැවතුන් න්න එකතු වෙලා අප ඊලාට මත්ස රාජ පිරිතව බහලඇද. අපේ බෝසතාානන් වහන්සේ සසර පාරමී පුරාගෙන යනකොට එක ආත්මේක විලක මත්සියන් අතර මත්සිෙරාජයේ මාලවෙක් කියෙලා ඉපදිලා හිටියන සසර පාරමී පුරනනාත්ම කොච්චරතිය නොවත් අපේ බෝසතාන් වහන්සගේ සසර ජීවිත කතා. විශාල නියගයක් කැවිල්ලා. අර විලේ වතුන හිදීගැෙන හිදීගෙන අනකොට මේ මත්සරාජයා අතීත බුදුවරුන්ගේ බුදුගුණ සහිකරලා සත්‍යක්‍රියාවක් කර. වැසි ඇද හැලේවා කියල්. නියගේ දුරුවෙලා වැසියද හැලු නකි නම්. ඒක තමයි පිරිත්පොතේතින මත්සෙරාජය පිරිත. වැසිඇද හැලෙන්න අපේ බෝසතානන් වහන්සේ මත්ස රාජයේ කැටට කරපු සත්‍යයක් ක්‍රියා. ඊළඟට බුදුවෙලා බුදුරජාණන් වහන්සේ කරපු ්‍ර සහස්සී ලෝකධාතුවේම බලවත්ම සත්‍ය ක්‍රාව තමයි හතන සූට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශන අතර අසුහාර දහසක් ධර්මස්කන්දය සූට්්‍ර දේශන අතර කීපයක් තියනවා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිට ඔපු බලවත් දේශන ආටානාටය සූ මේ ලෝකධාතුවය විතරක්නම කෝටි ලක්ෂයක් සක්වල අපි කියනවා ත්‍රහි සහස්සී ලෝකධාතුවයි මාචඥා පිටඔපු දේශන ඒළඟට කන්ද පිරිත ්‍රහි සහස්සී ලෝක දහතු යාඥා පිහිටෝපු දශනා බොජ්ජංග පිරිත ඒ වගේ මයි රතන සූත්‍රය ත්‍රහි සහස්සී ලෝක දහතු යාඥා පිහිටෝපු බුදුගුණ දහම්ගුණ සඟගු නැතුළත් තුනුරුුවන්ගේ සත්‍ය ක්‍රයාා දේශනාව. එදා බුදුරජාණන් වහන්සේ පාතරයට පිරිත් පැ ගංගානන් ගගේ පැංිකක් පෙරල අරගෙන පෙරහංකනේ රතනසූටෙන් අධිෂ්ඨානක ලානන්ද හාමුදුරන්න දු නානන්දය නගරේ ප්‍රාකාර වලළු තුනවටා යමින් නගරයට පිරිත් පැගිහින්න කියිය. ආනද හාදුරුව නගරයට පිරිත් පැං සකය. බුදුරජාණන් වහන්සේ සංඝයා සමඟ නගරේ කూටාගර සාాලා ැස්සලා ඒ වෙලාවේ ත්‍රහි සහස්සී ලෝක දාාතුවීම දෙවියන් ආරාධනා කර කරපු දේශනාව තමයි රතනසූ. තුම්බිය දුර කරපු දේශනාව. නියන්ගේ දුරුභික්ෂ අමනුස්සවිපත් ස්වභාවිකවිපත් මේ සියල්ට බලවත්ම දේශනාව රථන සූට්. එ නිසා පිින්වතුනේ මේ ධර්මය තුළ හරීම ආශ්ශරමත් මේ ධර්මී මහා බලයක් තියෙන. තිය නිසා අපිට ලෝකෙ කොහේ හිටියත්. ඔබ ඔස්ටේලියාව හිටියත් ඔබ ලංකාව හිටියත් ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ තුනුරුවන් ගුණේ මහා පුදුම බලයක් තියෙන. ඒ නිසා ඇමදාම බුදුන්වදන්න පුොරුදුවෙේ. තුනුරුවන් ගොුණ සිහි කරලා සත්‍යයක් ක්‍රියා කරන්න පුරදුුවේ. මේ සත්‍ය ක්‍රියාව කියන්නේ මහා බලවත්යක්. මේ ධර්මය තියන හරියට සත්‍යයක් ක්‍රියාග. ඒ සත්‍ය ක්‍රියාවල මේ තුනුරුවන් ගැන සිහිකරල කරන සත්‍යයක්්‍රයා හරීම බලව. ඒ සත්‍යයක් ක්‍රියාවලට සමහර දේශනාවල තියෙනවා. ගුණයක් සිහි කල්ල සත්‍ය ක්‍රියා කරනකොට සක්ක දෙවියන්ට දැනෙනව කියිය. දෙවිවරු එකති වෙලා සාකච්ඡා කරලා දෙවියන් අතරින් දිවිය සබහර ඇස් කරලා ඒ ප්‍රශ්නයට පිහිට වෙන්න දෙවිවරු මනුලවටව මතකතියාගන්න අපිට පෙවනට වැැස්ස වහිනෝ අපි කවුද්දන්නවාන හැබැයි අපි දන්නේ වැැසි චක්‍රය කෙලක් ගනගන්න කොට ඉගෙන නඇති අපි දන්න ෝ. වැැස්ස වහින්නේ මෙහෙමයි. එහෙම තමයි වහින්නේ. හැබැයි ඉරදි බල සම්පන්න දේවතා කොටසක් ඉන්නවා ඒ අයට ධර්මයකයන්නේ වැස්ස වලාහක දෙවල්. ඒ දෙවියන්ගේ ඉරදි බලයෙන් ස්වභාවික වැස්සට බලපෑම් කරලා වැසි ඇතිි කරන්න පුළුවන් න වැස්ස නවත්තන්නත් පුළුවන්කින ඉරිදි ල සම්පන්න දෙවියන්න ඒ අයට ධර්මයකයන්නේ වැස්ස වලාහකිවරු. ඊළඟට වලාකුළු වහසේ හමාගෙන යන ඔබ කවරුත් ඉගෙනගෙන තියෙන අපි කවුරුත් ධරන්නේ හුළන් හමන දිසාාවට වලාකුළු හුළඟත්ෙක් අහස යන්න සොකතමයි අපි දන්න. හැබැයි අබ්බ වලාහක දේවතවරු කියලා දෙවිවරු කොට්ටාසයන් කෙනන ධර්මීතිය. ඒ දෙවියන්ට ඉරදි බලයෙන් අහසේ වලාපුළු වරගෙනයන්න පුළුවන්කිෙනන තමන් ඉරදදි. අවශ්‍ය දිසාාවලට අහසේ වලාපුුළ වරගෙනයන්න දෙවරුවයි. ළඟට වාත වලාහක දෙවිවරුන්ට සුළගේ දිසාහ වෙනස් කරන්න පුළුවවාකි. අපි කවරුද දන්නව අඩුපීඩනයක් තියනෙන තැනට වැඩපීඩනයක් තියෙන තැන හුළහමන. ඔකතමයි අපිදාන්න. හැබැයි වාත වලාහක දෙවිවරුන්ට සුළගේ දිසා වෙනස් කරන්න සුළඟට බලපෑම් කරන්න පුළුවන්. සීත වලාහක උන්න වලාහක කියලා දෙවරු ඉන්නවා කියෙන පරිහරයේ සීතල උුසුම් ඇති කරන්න දෙවිරු. ඒහැමවිලායිීමමනමේ දෙවියන්ගේ ඉවිරදි බලින් අවශ්‍යනන් කරන්නපුළුවන්කි. එතකොට මිනිස්තුු ගුණධර්ම රකිමින් සත්‍යයක්වයා කරලා දෙවියන්ට ඒවගේ ඉල්ලි ඉල්ලනකොට දෙවිවරු එකතු වෙලා සංක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා වැස්සවලාහක උන්හවලාහක සීතවලාහක අබවලාහක දෙවිවියන්ට ඒ කාරයම් පවරනවාකි. ඒ නිසා තමයි අපේරට ඉතිහාස තිබුණේ මනිස්ුින්දහම් කරලලා වැැස්ස ව ලාහක දෙවියන්ට පින් දෙනවා. නිසි කැලට වැසි ලබාද දෙන්න කියලා දෙවියන්ගේ ඉල්ලීම් කර. වැසි පිරිත්කිව්. එනිසා මේ දර්මි අපීට නොපෙනන දෙවියන්ගේ ආශිර්වාද ලබන ක්‍රමෝන කරන්තිය. එනිසා පින්වතුනී මේ ආශිර්වාද ලබන්න අප එකතුවෙ නඕන. එකතුනික එකනෙක් දෙන්නේ තැන්තැන්වුල හැඟිලා කියලනෙ මේ පිරිසක් එකතු වෙලා. අපි ගම පන්සල්ලොල එකතු වෙලා එකම වෙලා. රට මිනිස් එකම වෙලාවක් යොදාග හරීම බලවත්. තියනිසා කාටහරි පිහිටක් වෙනුවෙන් අපට එකතු වෙලායි වැනි දෙයක් කරන්න පුළුවන්න්නම් මේ රටේ වේවා විසාාල පිහිටක් පිලිසරනක් වෙන ඉතින් එනිසා පිංගත්‍ර මේ ධර්මය හරීම ආශචර මධදේවල්තියෙන්. දැම් බලන්න සමහර බුදුගුණවල තියෙන බලය ධර්මය සඳහන් වෙනවා ඔබහල ඇති දැ ේ දත් හාදුර බදු හදුරට ගලක් පෙල්ලුවන්. ඒවා සංසාරේ කර්ම විභාකත්්‍යය කාපුය. හැබැයි ඒ ගල පෙරලෙනකොට පොළොවෙෙන් ඉබේම ගලක් උඩට මතුුණ. අර ගලන් බුදුහාන්දුරන්ට ගල පෙරලුන්නේ. අර පෙරනිලාපු ගලමී ගලේ වැදිලා නතරවුණ. හැබැයි ගල් දෙක ගට්ටනේ වෙනකට පුංචි ගල් පතුරක් ගැලවිලාෑ විල්ලා බුදුරජාණන් වහන්සගේ සිරි පතුලෙ වැදිලා ලේ කැටියයක් පිරුුණ. දකොට බලන්න බුදුරජාණන් වහන්සේට යනතුර වෙන්නේ අනකට ස්භාව ධරමයම් මතුුණි. ඊළංගට සහර තැන්වල මහා පරිණිබ්ාන සූත්‍රි ඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට පිපාසයි. ආනන්ද හාන්දුරන්ට න ආනන්ද පැන්ටික් කරගෙනනේ. ආන දහහාන්දුරෝ පාතර අරගෙන යනකොට කරත්ත පන්සීයක්ගොට වෙලා ඒට ටික වෙලාකට කලින් අර වතුරෝ කෝම මඩවෙලා. නද හදු්‍රහිතනවාන ම කහොමද බදහදුරන් මේ මඩවතුතර පිළිගන්න හිස් පාතරී අරගෙන ආපහ එෙනවා. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ කියන ආනන් දු බායිමත්යන් අ මඩවතුර වලළඟට ගිහිල්ල පාතරයේ ලංකල හිතන්න මේ පැන් බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියලා පාතරී ලංකරන්න එච්චර. ආනන්ද හහාන්දුර ආයිමත් ගිහිලනේ මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩවතුරු පූජා කරන්න කියලා. පාතරේ ලංකරා මඩවලට බලාගනින් ඇැදදි අර මඩටික හෙම යටපත් වෙලා නිල්ම නිල්පාටට වතුර පැහැදිලිවුණු. ඉක්මනට පැඟිකක් පෙරාගෙන ැවි ලානන්ද හාන්දුරු කියනවා පිවතු බන්තේ පානියම්, පිවතු සුගතෝ පානිය සාමීනී මේ පැංවලදාන. හරි මාශශරයයි. හිත්පිත් නැති ජලේට පවා මේ බුදුගුණ දැන ැහැටි හරි මාශ්වරයයිකි. අර මඩ වතුරටික. බුදුරජාණන් වහන්සගේ පාත්‍රයේ ලංකරනව සමගම පිරිසිදු භාවයට පත්ව වුණ. එතකොට අපිට පේනවාම බුදුගුණ බලින් බහල ඇති වෙස්සන්තරාත්මය බුදුරජාණන් වහන්සේ පාරමී පුරපුේ ාත්මයක් බුදුුවෙන්න්න පෙර වෙස්සන්ත රාත්මි. උන්වහන්සගේ ධාන පාර්මිතාව බලෙන් මහපොලෝ හත්වාරයක් කම්පාාවුනා කිය. ඒ නිසා මහපොො බුදුගුණ බලින් කම්පා වෙලා තියනවවා. එකවාරක්නෙමේ. ඊළංකට බෝසතානන් වහන්සේ මවකුස පිලිසිඳගන්නකොට අභිනිස්ක්‍රමණය කරනකොට බුදුවෙනකොට ප්‍රථම ධර්මදේශනා කරනකොට ආයු සංස්කාර අතහරයනකොට පිරිනිවන් පානකොට මේ හැම වෙලාවීමම දස දහසක් ලෝක දහාතුව කම්පාව්ඩ. ලෝක දහතුයේ මාලෝක දහරා විහිදුුණා අකලට වැසිය දැහැල. ඒ නිසා මේ මහපොලොවට ජලයට බාහිර පටවි ආාපෝත්, ඒජෝ වායෝකෙන ස්භහව ධර්මයට ධර්මය තුනරුවන්ගේ ශක්තියෙන් අපිට බලපෑම් කරන්න පුළුවන්. ඒ බුදුගුණවල බලේ තාමත් තියෙන. තාම ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩයින්න. බුද්ධ ශක්තිය ලෝකයේ තාම පවතින්න. තාම ලෝකයේ ජෛස්ශ්‍රීීම හා බෝධීන් වහන්සේ වැඩයින් අෂ්ටඵල බෝධීන් වහන්සලා දෙදදිස්් පල බෝධීන් වහන්සලා ලෝකෙ පවතින. ඒ නිසා, ඒ සියලු තුනුරුුවන්ගේ බලේ තුනුරුවන්ගේ ඒ අනන්ත ගුණානු භාව බලේ අපි කවුරු සිහි කරලා අදිිෂ්ඨානකර මොකද එන්නන්නේ එන්න ලෝකේ ස්වභාවික විපත් වැඩිවෙන කාලයක්. මිනිස්සුන්ගේ ආවිස වේගෙන් පිරිහිලා පිරිහිලා අප ැ ජීවත් එන්නේ මිනිස්සාාවවි සවුරුදු හැතෑවට හැට පිරිහිගෙන යන කාලලි. අනාගතයේ තවදුරට ආවිස පිරිහෙන්න්න පිරිහෙන්න්න. අධර්ම රාගේ විශ්ෂම ලෝබයේ මිද්‍යා ධර්මය ලෝකෙ බලවත්වේ. අපකුසල් බලවත් එනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙන. ඒ නිසා යම්මට්ටමෙන් හරි ධර්මී පිහිටන කෙනාට ලැබෙන. ඒ නිසා පිංවතුන අනාගත ලෝක එන්න එන්න අකුසලයෙන් වැහිලගියත් තාම බුද්ධ ශක්තිය බුද්ධ බලය ලෝකේ තිය නොයිතින් ඒ නිසා. තුනරුවන්ගේ අනන්ත ගුණානු භාව බලෙන් මේ දිනවල මේ ඔස්ට්‍රේලියාව පුරා පැතිරයන මේ ලැවගිනිි නිවේවා ඒවගේ මහා වැසිය දැහැලේවා මනුෂ්‍යයන්ට සතා සව්පාවන්ට මේ ඇති වෙන පීඩාවන්ගේ ඒ සියලු දෙනාට යහපත තුනරුවන්ගේ ආශිර්වාදයෙන්ම ඒයායට සුවපත් භාවය සැලසීවාකලි සිහිකරල් අපි සත්‍යයක් වියාව කාශිර්වාදයක්කර